अपहरुताति सं अमतस्द्वारा ये सोतवन्तो पमुञ्चन्तु सद्धं विहिंससंज्ञे पगुणं भासयिं धम्मं पनीतं मनुजेषु ब्रह्मेति। සද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්වතුනි, ඇසළ පුර පසළොස්වක බොහෝ දවස කියල කියන්නේ දෙවියන් සහිත ලෝකයාටම උතුම් මංගල ධර්මය ඇහුණු දවස. මේ දවස තරන් උත්තරීතර දවසක් ලෝකෙ තවත් ඇත්තේ නෑ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියන පෙර නොඇසු උතුම් දහම ලැබිච්ච දවසයි මේ දවස. එදා බරණැස ඉසිපතන මිගදායේ පස්වග සාමින් වහන්සේලා කාය සාක්ෂි කරගෙන දස දහසක් ලෝකවලින් පැමිණි දෙවියන් බ්‍රහ්මයන් හට පින්වතුනි තථාගතයන් වහන්සේ උතුම් මංගල ධර්ම දේශනාව දේශනාකුට වදාලා. ඒ දේශනාවේ නම තමයි උතුම් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ලෞතුරා බුද්ධත්වයෙන් දෙමාසයක් ගිහිල්ලා බ්‍රහ්මාරාධනය පිළිගෙනයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කළේ. වෙසක් පුර පසළොස්වක පොහෝ දවසේදී බෝධි මූලයේදී තුන්ලොවට මග්‍ර වූ ලෞතුරා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්තා. සස්සතියක් ගියා. පඨමං බෝධි පල්ලංකං ဒුතියං චානිම්මිසං තතියං චංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ටමං සත්තමං රාජායතනං ආදී කියන මේ සස්සතිය ගෙවලා තථාගතයන් වහන්සේ රාජායතන මූලයේදී වැඩ ඉඳගෙන කල්පනා කළා, මා අවබෝධ කරගත්තු ධර්මය බොහෝම ගැඹුරුයි. ලෝකේ මිනිස්සු කාම සම්පත්වලම එරිල වාසය කරනවා. කාම රාගයෙන් බැසගත්තා වූ සත්වයන්ට නායම් බන් ධම්මෝ සුසම්බුදෝ මේ ධර්මය අවබෝධ කරගන්න අමාරුයි කියන මේ කාරණය තථාගතයන් වහන්සේ හිතුවා. එතකොටම සහම්පති කියන මහා බ්‍රහ්ම රාජයා මිටිකල අතත් දික්කල හා සමාන වේගයකින් ඔය ස්ථානයට ඇවිල්ල දකුණු ධනමඩල භූමියෙහි පිහිටුවලා ප්‍රකාශ කරනවා, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා පෙර මගධ රටෙහි පහළ වුණා ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ. ඒ කියන්නේ කෙලෙස් මල ඇති අය විසින් සිතන ලද මිත්‍යා දෘෂ්ටි ආදී දේවල් කෙලෙස් මලින් වැහිලා පහළ වුණා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒ කෙලෙස් මල දුරු කරන්න උතුම් ධර්මය දේශනා කරන සේක්වා කියලා අඤ්ඤාතාරෝ භවිස්සන්ති, අවබෝධ කරගන්න සත්වයෝ ලෝකේ ඉන්නවා කියලා එදා මහා බ්‍රහ්මයා සහම්පති මහා බ්‍රහ්මයා ඇවිල්ලා
බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. අන්න ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වදාළා, ආපාරුතා තේසං අමතස්ස ద్వාරා බ්‍රහ්මඤ්ඤ අමෘත මහා දොර ඔවුන්ට විවෘතයි, පින තියෙ නැත්තන්ට විවෘතයි. ඒ වගේම යේසෝතවන්තෝ පමුංචන්තු සද්දං, දෙසවන් තියෙනව නම් කන් ඇහෙනව නම් සද්ධාවින් මුදාහරිත්වා, කියන්නේ කම් යොමු කරත්වා. විහිංස සංඤී පගුණන්න බාසෙන් ධර්මය අවබෝධ කරගන්න අමාරු නිසා ලෝවැසි ජනතාවට වෙහෙසක් කියන මේ කලන්ත වෙයි කියලා, ක්ලාන්ත වෙයි කියලා, මෙන්න මේ හැඟීමෙන් තමයි ධර්මය දේශනා නොකළේ. ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේ, ප්‍රණීත වූ උතුම් ධර්මය බ්‍රහ්මය මම දැන් දේශනා කරනවා කියලා තථාගතයන් වහන්සේ වදාලා. පින්වතුනි, තථාගතයන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ආරාධනය, සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළි අරගෙන බැලුව මම කාටද, කස්සනුකෝහං පඨමං ධම්මං දේසෙයම්, පළවෙනි ධර්ම දේශනාව කාටද මම සිද්ධ කරන්නේ කියලා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේට දකින්න ලැබුණා. උන්වහන්සේට කල්පනාවට ආවා, ආලාර කාලාම උද්දකරාම පුත්ත මට හුඟක් උදව් කරපු ඇත්තෝ, ඒ අයට මම ධර්මය දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේට හිතක් පහළ වෙලා බලනකොට, අනේ කෙනෙක් දින 7කට උඩදී සත්තාහ කාලකතෝ කලුරිය කරලා, එක්කෙනෙක් අබිදෝස කාලකතෝ ඊයේ රාත්‍රි කාලේ මිය ගිහිල්ල මහා ජානින් පත්තෝ, ඉමහත් පිරිහීමකට ඇත්ත දෙන්නපත් වෙලා ඉන්නේ, ධර්මය අහන්න පින නැහැ. ඒ වගේම තමයි ඊළඟට මට උදව් කරපු ඇත්තු ඉන්නවා, පස්වග භික්ෂූන් වහන්සේලා. දුෂ්කර ක්‍රියා කරන සමයේ අවුරුදු 6ක් විතර කාලයක් මුළුල්ලේ මට දුර්ගේශ්වරි කඳු වැටියේදී, ඒ උරුවෙල් දනම් වෙහිදී මට ගොඩාක් උදව් කළායි ඇත්තු. ඒ ඇත්තන්ට මම ධර්මය දේශනා කරන්නේ නම් හොඳයි කියලා කල්පනා කළා. උන් ඒ ඇත්තු කොහෙද වැඩ ඉන්නේ කියලා බලනකොට බරණැස ඉසිපතන මිගදායේ තමයි ඒ අය ඉන්නේ. ඉතින් පින්වතුනි, ගයාවේ ඉඳලා බරණැසට බොහෝ දුර තියෙනවා. තථාගතයන් වහන්සේ දීර්ඝ මාර්ගයේ ගමන ආරම්භ කළා. මෙහෙම වඩින අතරමඟදී උපක කියන ආජීවකයා තථාගතයන් වහන්සේට මුණ ගැහුණා. උපකාජීවකයා බුදුරජාණන් වහන්සේ දැකලා, ඔබ වහන්සේගේ ඉඳුරම් ප්‍රසන්නයි, ඔබ වහන්සේ කවුද, මොන වගේ කෙනෙක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වදාළා, මේ ගාථා කීපයක් දේශනාවක් නෙමෙයි, උන්වහන්සේම ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරන විදිහටයි දේශනා කළේ. නමේ ආචාරියෝ අත්ති සද්දීසෝ මේන විඤ්ජති, සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටි පුංගලෝ. මට ගුරුවරයෙක් නෑ, මාහා සමාන කෙනෙක් නෑ. ඒ වගේම දෙවියන් සහිත ලෝකේම මාහා සමාන පුජ්‍යලයෙක් ඇත්තේ නැත. සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුග්ගලෝ. අහං හි අරහා ලෝකේ
අහං සත්තා අනුත්තරු ඒකෝම්හි සම්මා සම්බුන්දු යථභූතං නිරූපදිින් මම තමයි ලෝකයේ රහතන් වහන්සේ කියලා කියන්නේ. අහංහි අරහා ලෝකේ. අහං සත්තානුත්තරෝ මම තමයි අනුත්තර ශාස්තෘන් වහන්සේ කියල කියන්නේ. ඒකෝම්මි සම්මා සම්බුද්ධෝ තනියම මේ ධර්මය අවබෝධ කරගත්තා සිසිල් වූ හදසන්තානයක් ඇත්තෙක් බවට සීති භූතෝස්මි නිබ්බුතින් සිසිල් වූ එක් වුණා නිවුණු කෙනෙක් බවට පත් වුණා. සබ්බාබිබු සබ්බ විදු හමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ සම්බං ජහෝ තන්හක්කයේ විමුත්තෝ සයං අභිඤ්ඤාය කමුද්දීසෙයං. සියලුම් දෙනාම අභිභවාගෙන සිටිය කෙනා වෙනවා මම. සබ්බ විදු සියලු දේ ද අවබෝධ කරගත්තු කෙනා වෙනවා මම. තනියම ධර්මය අවබෝධ කරගත්තහම ඒකෝම්මි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිබ්බුතින් සිසිල්ලූයේ වෙලා ඉන්නකොට කවුරු උදෙසන්නද ශාස්තෘවරයෙක් මට ඉන්නවා කියලා එහෙම කියන්න කෙනෙක් ලෝකෙ ඇත්ති නෑ. තනියම ධර්මය අවබෝධ කළහම සියලු දෙනා අභිභවාගෙන සිටියහම තනියම හුදෙකලාවේ ගුරුපදේශ රහිතව ධර්මය අවබෝධ කළහම ඒකාන්තයෙන් මට උදෙසන්න ගුරුවරයෙක් ඇත්ති නැත. ධම්මචක්ඛං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං අන්ධ භූතස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුංගලෝ. ධම්සක් දේශනාව පවත්වන්න කසීපුරවරයට බරණැසිසි පතන මිගදායට මම වඩිනවා. අන්ධ භූත වූ ලෝකයෙහි අමෘත මහා දහම් බෙරය වාදනය කරනවා කියලොයි විදිහට පින්වතුනි බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් විදිහට ওই විදිහට ප්‍රකාශයක් සිද්ධ කළා. හූ වෙය්‍ය පාවුසෝ කියලා එහෙමත් වෙන්න පුළුවන් කියලා මේ උපකාජීවක එහෙම්ම ගියා. අනාගතයේ පිහිට ලබා ගන්න බව, තථාගතයන් වහන්සේ ළඟට එන බව, උපකා ආජීවක අසරණ වෙලා තමන් වෙත එන බව බුදු ඇසින් දැක්කා. ඒ නිසා තමයි මේ වචන ටිකත් ඒ විදියට ප්‍රකාශ කළේ. වැඩම කළා ඉදිරියට, පිළිවෙලින් වැඩම කළා බරණැසීසි පතන මිගදායට. ඈත තියාම දුටුවා භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. පස්වක සාමින් වහන්සේලා තීරණය කළා අපි කවුරුවත් වැඩිය සැලකිල්ලක් දක්වන්න ඕන නෑ. මොකද හේතුව අර රූක්ෂ ප්‍රතිපත්ති අතහැරලා දැම්මනම් මෙයා ඔක්කොම දැන් කාම භෝගී ජීවිතයක් ගෙවන කෙනෙක්, මෙයාට බැහැ ලෞතුරා බුදු වෙන්න කියලා ඒ පස්වග හාමුදුරුවරු එදා තීරණය කරලයි පින්වතුනි ඉසිපතන මිගදායට බෝධිසත්වයන් වහන්සේ අතහැරලා ආවේ. ලෝකේ කාගෙත් පිළිගැනීම තියෙන්නේ දුක් විඳලා අත්තකිලමතාණු යෝගයෙන් තමයි ලෞතුරා බුදු වෙන්න පුළුවන් කියලා. ඒක මේ ලෝකෙ මිනිස්සු වරද්දගත්තු වැඩක්. ඒ වගේම කාමසුකල්ලිකාණු යෝගයෙන් ලෞතුරා බුදු වෙන්නත් බෑ.
අත්ථ කෙලමතානුයෝගයෙන් ලෞතුරා බුදු වෙන්නත් බෑ. ආත්මයට වද දීලා නිවන් දකින්න තියා ද්වේෂයේ වැඩිවීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මහා බෝධිසත්වයන් වහන්සේ ගයා ශීර්ෂයට වැඩම කරලා දින 15ක් විතර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන කොටයි ලෞතුරා බුදු වුණේ. ඒ බව මේ පස්වග සාමින් වහන්සේලා දැන හිටියේ නැහැ. උන්වහන්සේලා කිව්වා අපි මොකටද සලකන්නේ? අපි වැඩිය සලකන්න ඕන නැහැ. රාජකුමාරයෙක්ින්ද තියෙන ගෞරවය ඒ විදියට සිද්ධ කරමු. නමුත් ඔය ගුණයට ගැර සැලකිල්ලක් නෙමෙයි කියලා මොකද කළේ? බලන් හිටියා ආසනයක් එහෙම ගෙනහැලා තියලා. ඒ වෙලාවේදී පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ වඩින්න ලං වෙත්ම මේ අයට ඉන්න බැරි වුණා. පාදෝනා පෙන් තබලා ඒ වගේම තථාගතයන් වහන්සේ හට වත්පිළිවෙත් කළ අසුන් පනවලා බුදුරජාණන් වහන්සේ ආශ්‍රමයට වැඩම කරලා පින්වතුනි පනවන ලද ආසනයේ වැඩ හිටියා. අන්නේ වෙලාවේ තථාගතයන් වහන්සේ වදාලා මේ අය ආමන්ත්‍රණය කළේ බුදුරජාණන් වහන්සේට ඇවැත්නි කියලා, ආයුෂ්මතුනි කියලා. ඇවැත්නි කියලා කියන්න මේ ලෝකේ දෙවියන් බමුන් මරුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකෙ කෙනෙක් නැහැ. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා ආවුසෝ වාදෙන් කතා කරන්න එපා මට. මම තමයි ලෝකයේ එකම ශාස්ත්‍රුන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. මම ධර්මය අවබෝධ කරගත්තා කියලා. ඒ ධර්මය අහන්න මීට කලින් මම ඔබලාට බුදු වුණා කියලා තියෙනවද? නෑ කිව්වා. එහෙනම් අහන්න, ඒ ධර්මය අහන්න, මනාකොට දරා ගන්න කියලා එදා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අද වගේ උතුම් පෙර 15ක් පොහෝ දවසක දී පින්වතුනි මහා කාරුණික ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ. ඉතින් අන්නේ උතුම් දේශනාව මේ ලෝකේ අහන්න ලැබෙන පරම දුර්ලභ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොයසු දහමක් තමයි පින්වතුනි මේ ධර්මය. ඒ නිසා මේ දේශනාව වදාරනකොට පළවෙනි දවසේදීම අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසතුමා සෝවාන් මාර්ගඥානෙ අවබෝධ කරගත්තා. සෝවාන් මාර්ගඥානෙ අවබෝධ කරගත්තාම බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ සාමින් වහන්සේට, තාපසයන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා මේ නම භාවිතා කළා. අවබෝධ කරගත්තු කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤෝත්වේව නාමං අහෝසි කියලා. ලෝකේ පළමුවෙන්ම සෝවාන් මාර්ග ඵලය අවබෝධ කරගත්ත නම් මනුලොවදී ඒ තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ සාමින් වහන්සේ. දෙවෙනි දවසේදී දේශනාව කළා තවදුරටත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ සාමින් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා ඉතිරි පස් නමට, ඒ කියන්නේ තථාගතයන් වහන්සේට වප්පබද්ධිය මහානාමස්සජී කියන සාමින් වහන්සේලා හතර නමට පිණ්ඩපාතේ ගෙනහැරලා පූජ කළා. පින්වතුනි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දෙවෙනි දවසේදී කළා. එතකොට වප්ප සාමින් වහන්සේ සෝතාපන්න වුණා. ඊළඟට තුන්වෙනි දවසේ බද්ධිය, හතරවෙනි දවසේ මහානාම, පස්වෙනි දවසේ අස්සජී කියන සාමින් වහන්සේලා සෝවාන් මාර්ගඥාණයට පත් වුණා. හයවෙනි දවසේදී පින්වතුනි ටිකක් එහාට වැඩම කරලා අනත්ත ලක්කන සූත්‍ර දේශනාවෙන්
ධර්ම දේශනා කළා. එහිදී සියලු දෙනා වහන්සේලා සියලු කෙලෙසුන් දවා උතුම් අරිහත්වෙන් අමා මහා නිර්වාණ සම්පත්තිය අවබෝධ කළා. 18 කෝටියක් දෙවියන් බ්‍රහ්මයන් අරිහත්වයට පත් වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ සාමින් වහන්සේ ඇතුළු අසංකේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත් වුණේ පළවෙනි දේශනාවෙන්ම. එනම් මේ මහා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් පින්වතුනි ඒ තැනට පත් වුණේ අද වගේ උතුම් පුරපසළොස්වක් පොහෝ දවසේදී. ඒ නිසා හැමදෙනාම මේ පෙහෙවස් සමාදන් වෙලා තමන්ගේ ජීවිතයට මහත් අර්ථ සිද්ධියක් සිද්ධ කරගෙනමින් සිටින්නේ මනස YouTube නාලිකාවෙන් පින්වතුන් හමුවට අද දවස මුළුල්ලේදීමත් මේ විදියට උතුම් සදහන් අමාව ලැබෙනවා. ඒ නිසා දවසේ අපරිපූර්ණ සීලය පරිපූර්ණ කරගන්න, අපරිපූර්ණ සමාධිය පරිපූර්ණේ කරගන්න, ඒ වගේම අපරිපූර්ණ ප්‍රඥාව පරිපූර්ණේ කරගන්න මේ පින්වතුන්ට වාසනාව උදා වේවා. ඒ වගේම හැම දිනාටම පාරමී ගුණ වැඩේවා, පාරමී ගුණ දියුණු වෙලස් ඒකාන්තෙන් සුඛා ප්‍රතිපදා කිප්පහාබිඥා කියන විදිහට සැප ප්‍රතිපදාවෙන් වහා ධර්මය අවබෝධ කරගන්නත් වාසනා සම්පත්තිය ලැබේවා කියන ආශිර්වාදයෙන් ප්‍රාර්ථනෙන් මේ වැඩසටහන නිමාවට පත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.